කම්කරු අයිතීන් ආරක්ෂා කරමින් කම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඒ වෘත්තීය සමිති නායකින් සහ නියෝජිතින් අතර පැවති සාකච්ඡාවකදී. කම්කරු අයිතිවාසිකම් සහ අනපනත් සම්බන්ධයෙන් ප්‍රධාන වෘත්තීය සමිති සංගම් නියෝජනය කරමින් එහි නායකයින් සහ නියෝජිත පිරිසක් අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී දීර්ඝ සාකච්ඡාවක නිරත වුණා. තවදුරටත් කම්කරු අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සහ බලගැන්වීම පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් කරන අතර මෙම වැඩපිළිවෙල පිළිබඳ සමාජ කතිකාවතක් නිර්මාණය කළ යුතුයයි වෘත්තීය සමිති නායකයින් පෙන්වා දුන්නා. විපක්ෂ නායකවරයා අදහස් දක්වමින් ප්‍රකාශ කළේ සමාජ කතිකාවකින් ඔබට සමාජ සම්මුතියක් දක්වා ඒ ධන උත්පාදනය තුළින් නිර්මාණය වෙන පංගුව අයිතිකරුවන්ට සාධාරණ ලාභය තියාගෙන ප්‍රොෆිට් ෂෙයරින් වැඩසටහනකට යන්නට ඕන. ඒ ධන උත්පාදන ක්‍රියාවලියේ ප්‍රධාන කාර්යභාරය කරන අපේ ශ්‍රමික ප්‍රජා, අපේ රටට රස්සා අවශ්‍ය, අපේ රටට කර්මාන්තශාලා අවශ්‍ය, අපේ රටේ ධනය උත්පාදනය වෙන්නට ඕන, අපේ රටේ මැනිෆැක්චරින් ඉන්ඩස්ට්‍රීස් අද ඉන්ඩස්ට්‍රීස් ග්‍රෝ වෙන්න ඕන, ඒවා වර්ධනය වෙන්න. මොකද එතකොට තමයි සේවක ප්‍රජාවක් බිහිවෙන්නේ. ඒ බිහිවෙන සේවක ප්‍රජාව තුට්ටු දෙකට සලකලා සිල්ලරයට සලකලා වහලුන් බවට පත් කරලා අඩු වේතනයක් දීලා ලාභයේ උපරිමයෙන්ම හාම්පුත්තු බෙදා ගැනීම ක්‍රමයේද අපි එක කරන්නේ. ඒ සේවක ප්‍රජාවට ඒ සුදුසු අයිතිවාසිකම් එක්ක යන්නට ඕනේ. ඒ නිසා මම ඔබතුමාලට යෝජනා කරන අපේ න්‍යාය මම කිව්වා. ඒ න්‍යාය තුළ අපි විශ්වාස කරනවා මානුෂීය ධනවාදයේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ දෙකම එකට මුසු වෙනකොට මේ පාර්ශ්ව කරුවන් සියලු දෙනාගේම අයිතිවාසිකම් සුරකින රාමුවක් අපි හදන්නට ඕන. විශේෂ ඉල්ලීමක් කෙරුවා විපක්ෂ නායකතුමාගෙන් කම්කරු අමාත්‍යාංශය සහ අමාත්‍යවරයා අනපනත් සංස්කරණය කිරීමේ මුවාවෙන් වහල් නීති පැනවීමේ ක්‍රමවේදය ඉතා ඉක්මනින් කරන්න යන නිසා වහාම මැදිහත් වෙලා මේක නවත්තලා අත්හිටුවලා මේ සාකච්ඡාවන් අපි කරමු. එහෙම නැතුව ගියොත් අපිට ඇතිවෙන්න යන්නේ මේ රටේ නූතන වහල් ශ්‍රම බලකායක් බිහි කිරීමයි. 25 වෙනිදා අපි සම්මන්ත්‍රණයක් තියලා මේ පිළිබඳව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. ලබන සෞදා පාර්ලිමේන්තුවේ 12 මාර්ට සියලු විරුද්ධ පක්ෂයේ නායකත්වයන් සමග සමස්ත මේ ඒකාබද්ධයම හමු වෙනවා. ඒක තීරණය තමයි අමාත්‍යවරයා ඩිජිටල් කරන්න යන්නේ කම්කරු අයිතීන් කප්පාදු කිරීම නම් එන වහා මේක හකුලා ගන්න කම්කරු අයිතීන් තහවුරු කිරීම නිසා කප්පාදුවට කිසිසේත් ඉඩ නොදෙනවා කියන එක තමයි අද අපි පැහැදිලි කරන්නේ. ඒකට සීළු වෘත්තීය සමිති බල ගන්නවා. සමුදයි.